අයිබෝන් අපි දැන් අද කතා කරන්නේ ඊළඟ කම්පැනි එක තමයි අපේ එක්ස්පෝර්ට් චේස්රේ. ඒ කියන්නේ කොහොම ආශ්‍රිත නිෂ්පාදන වලින්, ඒ කියන්නේ පොල් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන වලින් එක්ස්පෝර්ට් කරන කම්පැනි එකක්. මොකද්ද මේ Hayleys Fibers PLC. එහෙනම් නැත්නම් අපි කෙටි නාමය හඳුන්වනවා HEXP කියලා. මේ කම්පැනි එකෙත් අපි බලමු, අපි කලින් පාඩම් වල බැලුවා වගේ වසර 10ක්, ඒ කියන්නේ 2010 දී අපි රුපියල් ලක්ෂයක් ඉන්වෙස් කළා නම් 2020 වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේකෙත් මම කලින් වගේම අරන් තියෙන 2010 රුපියල් ලක්ෂයක් ඉන්වෙස් කළා කියලා. ඒකට ඊට පස්සේ කිසිම මුදලක් ඉන්වෙස් කරයි කියලා අරගෙන නැහැ. ඊපස්සේ මේකේ ડિප්‍රීෂিয়েෂන් එක කලින් පාඩම් වල වගේම හදලා තියෙනවා. ඒතර රුපියල් ලක්ෂයක් තිබ්බ එක 2020 වෙනකොට රුපියල් 39000කට විතර අඩු වෙලා තියෙනවා. උද්ධමනයත් එක්ක 8% කියලා තමයි උපකල්පනයක් විතර උද්ධමනය අරගෙන තියෙන්නේ. එතකොට මේකේ බලමු 2010 දී ෂෙයාර් එක ප්‍රයිස් එක රුපියල් 36ක් විතර තමයි තිබිලා තියෙන්නේ. එතකොට මේකේ number of shares කීයක් ගන්න පුළන්ද කියලා බලන්න අපි රුපියල් 136 න් බෙදනවා. එතකොට shares 2778ක් ගන්න පුළුවන්. මේකදී අපි කතා කරන්න ඕනි script dividend ත් right issue ත් එහෙම නැත්නම් split එකක්වත් කිසිම දෙයක් වෙලා නැහැ මේ company එකේ. එතකොට මේකේ 2010 දී තිබෙ 2778 නම් 2020 වෙනකොට තියෙන්නේ shares 2778යි. රුපියල් ලක්ෂයක් දාලා තමයි අපි මේ shares එක අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේකේ ෂෙයා ප්‍රයිස් එක කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. 2010 දී රුපියල් 36ක් වෙච්ච ෂෙයා එක 2011 දී රුපියල් 33යි, 2013 දී රුපියල් 26යි, 2013 දී රුපියල් 24යි. ඔයගොල්ලන්ට පේන ඇති ක්‍රමිකව මේක අඩු වෙලා තියෙනවා 2013 වෙනකන්. ඊට පස්සේ බලන්න ඊටම ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා තියෙනවා 2017 දී රුපියල් 41ක් වෙලා තියෙනවා, 2015 දී රුපියල් 58යි, 2016 දී රුපියල් 80ක් වෙලා තියෙනවා. ඒකයි පොඩ්ඩක් අඩුලා දෙන ඊළඟ අවුරුදු දෙකේදී 2010 දී රුපියල් 72යි, 2018 දී රුපියල් 76ක් වෙලා තියෙනවා, 2019 දී ආයි ශීඝ්‍ර වර්ධනයක් වෙලා තියෙනවා රුපියල් 2019 දී රුපියල් 91යි, 2020 දී මේ වෙනකොට අද දින වෙනකොට මම අරගෙන දෙන්නේ රුපියල් 105ක් දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට මේකේ ටෝටල් ප්‍රයිස් එක, එහෙම නැත්නම් කැපිටල් එකේ ගේන් එක කොහොමද කියලා මම අරගෙන තියෙන්නේ. මේකෙත් කැල්කියුලේෂන් එක කියන්නම් නම්බර් ෂෙයාර්ස් ගානින් ෂෙයාර් ප්‍රයිස් එක වැඩි කරලා තමයි අරගෙන තියෙන්නේ. එතකොට රුපියල් ලක්ෂයක් 2010 දී දැම්මා, 2011 දී 91000ක් කියලා තියෙනවා, 2012 දී 72000යි, 2013 දී 66000යි, 2014 දී ඔයගොල්ලන්ට පේන ඇති වර්ධනයක් වෙනවා 113000යි, 2015 දී 161000කට වර්ධනලා 2016 වෙනකොට 222000යි, 2017 දී 102000ක් කියලා තිනවා, 2018 දී 210000ක් කියලා තිනවා. මෙන්න බලන වර්ධනය 2019 වෙනකොට 252000ක් වෙච්ච කම්පැනි එක මේ වෙනකොට 2020 වෙනකොට 291000ක් දක්වා වැඩි වෙලා තිනවා. එතකොට ඔයාලා පේනවාද ලොකු කැපිටල් ගේන් එකක් කියලා තිනවා. ලක්ෂයක් දාපු කම්පැනියේ කැපිටල් එක 291000ක් කියලා තිනවා. ඒ කියන්නේ තුන් ගුණයක් විතර කැපිටල් එක වැඩි වෙලා තිනවා. ඒත් එක්කම අපි බලමු ඩිවිඩන්ඩ් per share එක. පළවෙනි අවුරුදු තුනේදී මෙතනම මේගොල්ලෝ ඩිවිඩන්ඩ් එකක් දීලා නැහැ. 2013 සහ 14 අවුරුදු වලදී සත 30ක විතර ඩිවිඩන්ඩ් එකක් දීලා තිනවා. 2015 දී ඩිවිඩන්ඩ් එකක් දීලා නැහැ. එතනින් පස්සේ බලන්න ඇත්තටම ඩිවිඩන්ඩ් එක ඉතාම ශීඝ්‍ර විදිහට වර්ධනය වෙලා තිනවා. මම කලින් කියලා දිනා වගේ මේක හොඳ කම්පැනි එක ලක්ෂණයක්. ඔයා ලොන්ග් ටර්ම් ඉන්වෙස්ට් කරනවා නම් බලන්න මෙන්න මේ වගේ ඩිවිඩන්ඩ් එක වැඩි වෙන, ඩිවිඩන්ඩ් per share එක වැඩි වෙනවා, ඩිවිඩන්ඩ් අපේ share price එක වැඩි වෙනවත් එක්කම නම් හොඳ කම්පැනි එක ලක්ෂණයක්. හැබැයි මම මේ කම්පැනි එක රෙකමන්ඩ් කරන්නේ නැහැ, මොකද මට අයිතියක් නැහැ. නමුත් මට කියන්න පුළුවන් ඔයගොල්ලන්ගේ දැනුමට මේක හොඳ ලක්ෂණයක් කියලා. එතකොට 2016 දී රුපියල් 2ක් දීලා තිනවා, 2017 රුපියල් 4යි, 2018 දී 6යි 75ක් දීලා තිනවා, 2019 දී බලන ඉතා විශාල සංඛ්‍යාවක් 8යි 750ක් දීලා තිනවා. 2020 මා හිතන්නේ මේ කොරෝනා තත්ත්වයත් එක්ක මේ වෙනකොට කිසිම ඩිවිඩන්ඩ් එකක් තවමත් දීලා නැහැ. සමහරට ඉස්සරහට දෙන්නද තියලා නොදෙන්නත් ඉඩ තියෙනවා. ඊට පස්සේ බලන්න මේගොල්ලන්ගේ මම අර ඩිවිඩන්ඩ් ජීල්ඩ් එක, එහෙම නැත්නම් රුපියල් 36 දී හම්බෙච්ච, ඒ කියන්නේ රුපියල් ලක්ෂය දානකොට රුපියල් 36 ෂෙයාර් ප්‍රයිස් එකද වෙන්නේ. ඒ කාලයට සාපේක්ෂව තමයි අරගෙන තියෙන්නේ. පළවෙනි අවුරුදු 3 දින 0.2යි, 2013 සහ 2014 වර්ෂවලදී 1%ක් විතර හම්බෙලා තියෙනවා. 2015 දී නැහැ අපි ඩිවිඩන්ඩ් ජීල්ඩ් එකක්. 2016 දී බලන්න 6%ක් හම්බෙච්ච එක 2017 වෙනකොට 11%ක් වෙලා තියෙනවා. 2018 දී 19%ක් වෙලා තියෙනවා. 2018 දී 19%ක් වෙච්ච එක 2019 වෙනකොට 24%ක් තියෙනවා. ඒක බලන්න ඔයා ඔයාගේ ෆික්ස් ඩිපොසිට් එක දැම්ම නම් 6%ක් වගේ වෙන්න තිබ්බ එක මේකේ දාලා තිබ්බනම් 2019 වෙනකොට
සියයට විසි හතරක් ඒ ගැන අවුරුද්ධකට ආසන්න රුපියල් විසි හතරදාහක් විතර හම්බෙනවා එදාස් දහයදී ලක්ෂයක් දාලා තිබ්බට ඔන්න මම හිතන්නේ හොඳ උදාහරණයක් මේක ලොง ටර්ම් ඉන්වෙස්ට් එකේ තියෙන ප්‍රතිලාභය එතකොට ඩිවිඩන්ඩ් වලින් විතරක් වාට මේ අවුරුදු 10 ගත්තොත් රුපියල් 60000ක් හම්බලා තියෙනවා ඊට පස්සේ මම මේකේ ප්‍රොෆිට් එක කියලා කැල්කියුලේට් කරලා තිනවා රුපියල් ලක්ෂය අපි ඉන්වෙස්ට් කරපු මුදල අයින් කළා එතකොට ආඩ ප්‍රොෆිට් එක මේ වෙනකොට තියෙන මේ කම්පැනි එකේ සල්ලි ටික දාලා තිබ්බනම් 252000ක් මම හිතනවා ඉතාලම පැහැදිලියි කියලා මේ කම්පැනි එක ගැන කරපු ඇනලිසිස් එක එතකොට ඕගොල්ලෝ බලන්න මේ එක්ස්පෝර්ට් පැත්තට අලුතෙන් එහෙල තියෙන රජේ කියනවා මේගොල්ලෝ සෑහෙන අවධානයක් යොමු කරනවා කියලා ඒත් එක්ක මේකේ හොඳ වර්ධනයක් වෙන්නත් ඉඩ තියෙනවා ගොඩක් දුරට හැබැයි පොඩි ත්‍රෙට් එකකට තියෙන්නේ ලංකාවේ පොල් කර්මාන්තය අඩුවේගෙන යනවා පොල් ඉඩම් ප්‍රමාණය අඩුවේගෙන යනවා ඒකත් එක්ක ත්‍රෙට් එකක් තියෙන්නත් පුළුවන් හැබැයි ඒ වගේම අලුතෙන් යම්කිසි වගාවන් ඇති වුණොත් එහෙම මේගොල්ලන්ගේ අමුද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ලැබෙන්නත් පුළුවන් මේකටත් අවධානය යොමු කරන්න බලමු මම හිතන්නේ හුඟක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බ මේ HEXP එක ගැන කරන්නයි කියලා වීඩියෝ එකක් ඒක ඇත්තටම මම කරන්න හිතුවේ අපි තවත් කම්පැනි එකක් එක්ක ඊළඟ දවසක හමු වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි.